බෝන් දුවපුතේ අදත් ඔෝවලටියෂ .ේ වෙබ්බඩ ව සමග සම්බන්ධ වෙන්නේ. එකවසරයේ සිට දහතුන වසර දක්වා සියලුම විෂයන්ගේ සියලුම ඒකකවල ප්‍රශ්නපත්‍ර සහ වීඩියෝන අරබන්න අදම ටවෂන්.ල්ේ වෙබ්බඩ විය සමග සම්බන්ධවන්. උසස්ට්‍රිල ඉතිහාසය, ඉන්දිය ඉතිහාසයේ පශ්ෂාද මෞරය යුගයේ හා විදේශීය දේශපාලන බලය ගැන තමයි අපි කතා කරන්න යන්නේ. ඒ ආශ්‍රයෙන් දෙදස් දහනමය වර්ෂයේ පසුගේ විභාග ත්‍රශ්නයකින් අපි සාකච්ඡා කරමු, මෞරය අධරාජ්‍ය බිඳවැටීමෙන් අනතුරුව ගොප්තා අධිරාජ්‍ය බිහිවීම දක්වාවුකාලය තුළ, වයමදිග ඉන්දියාවේ දේශපාලනයේ එ විවිධ විදේශී ආක්‍රමණික කණ්ඩායම් වල ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරන්න. ොට විදේශී ආක්‍රමණික කණ්ඩායම් ගැන තමයි මෙතෙන්ද අපි අවධානය යොමු කරන්න ඕනේ ඊට අම්මතරව අපිට මේක හම්බ වෙනවා සාතවාහන කියන්නේ දේශීය රාජවංශයක්. ඉළඟට ශුංග රාජවංශය, ශුග කියන්නෙත් දේශීය රාජවංශයක්. එත මෙ ගෑ ප්‍රශ්නයත් එක්ක අපි මේ දෙක ගැන සාකච්ඡා කරන්න හැ. හැබැයි පශ්ෂාත් මවෞුරය යුගයේ, විශේෂ ලක්ෂණයක් තියෙනවා අපි සාකච්ඡා කරන්න ඕනේ බලය මෞර අධරාජ්‍ය බිඳවැටීමෙන් අනුතුරුව මේ වයමදිග ප්‍රදේශවල බලය මෞර අධිරාජ්‍ය පවතින සමයෙන් තිබ කේන්ද්‍රාභිසාරී බලයක්. හැබැයි ඒක කේන්ද්‍රාපසාරී බලයක් බවට පත් වනා. සහ, කිසිම උතුරු ප්‍රදේශයක් දකුණු ප්‍රදේශයක් ආඩුමතරමින් වයඹදිග ප්‍රදේශයක් වත් එක්සක් කරගෙන අධිරාජ්‍යයක් පිහිටවන්න මේ කාටවත් හම්බ වෙන්නේ ෑ. හැබැයි මේ හැමෝම යම්තරමකින් ඉන්දී සංස්කෘතියට ඉන්දී දේශපාලන බලය පිළිබඳව වෙනස්කම් ඇතිකරා. මේ අතරම් ප්‍රබල වෙන්න මේ කුෂාන රාජවංශය. විදේශීය රාජවංශ තමයි මේ අපි ගැටලුවක් එක්ක අවධානය යොම් කර. එතකොට කුෂාණ රාජවංශය තමයි විශාල වශයෙන් කනිෂ්ක රජයන්ටතේ ප්‍රබලවෙන්නමිතෙන්දී ඉන්දුග්‍රීක ශක පල්ලවසා කුෂාන තමයි මේ ප්‍රශ්නත් එක්ක අපි සාකච්ඡා කරන්නේ. එතකොට මෞරයා අධරාජශයේ අවසාන පාලකයා වෙන්නේ බෘහත් පරත්ථ අවසාන පාලකයා බ්‍රෘහදරත්ථ. ඒ බෘහතරත්ථ මගදේ බලය අත්පත් කරගෙන නවරාජවංශයක් පීටවන්නේ පුෂ්ෂමිත්‍ර සුංගයේ ශුංග රාජ පෙළපත්ත ගැන කතා කරන්නකොට වැදගත්වෙන එක දේශීය පෙළපතාක්. පුෂ්ෂමිත්‍ර ශුග ං. ඒ ගැන කතා කරලා යන්නම් ප්‍රශ්නයට. පුෂමිත්‍ර සුංග. ඒ සුංග රාජවංශය එක දේශීය රාජවංශය. ඊට පස්සේ අපි ප්‍රශ්නත් එ අපි අවධානය යොමු කරන්නේ ඉන්දු ග්‍රීකයන් පිළිබඳව. ඉන්දු ග්‍රීක යන් පිළිබඳව. එතකොට මේ... මෞරය අධිරාජ්ච අභසාන කාලයේ සිට ග්‍රීකයන් වරින්වර ඉන්දියාවට පැමිණිලා තියෙනවා. පශ්ෂාත් මෞරයයුගේදී ඉන්දියාවේ පැවැති දේශපාලන අස්ථාවරත්වය මත තමයි ඉන්දියාව ආක්‍රමණය කරන්නේ. එතකොට මේකෙද සිරියාවේ ඇන්ටෝකසස් රජු. සිරියාවේ ඇන්ටෝකස් රජු. ඇන්ටෝකස් රජු හින්දු කුෂ් කඳු වැටිය තරණය කරලා කාබුල් නිම්නයට ඇත්තුළු වී සුභගසේන රජුගෙන් කප්පම් ලෙස ත් තමුදාවක් ලබා ගැනීම හා පංජාභය හා බටහිර ඉන්දියාවේ ප්‍රදේශකීපයක් කල්ලා ගැනීම මෙතෙන්දි වැදගත් වෙනවා. ඉළඟට ඩිමෙට්‍රිය සෙල්ල කළ ආක්‍රමණයෙන් ඩිමිය ඉන්දුගේ ්‍රීකයන්ගේ ඩිමේට්‍රියස් ආක්‍රමණිකයා පංචාල සහ සාගල කියන ප්‍රදේශල්ල ගන්නවා. ඉළඟට මිනන්ඩ රජු මිනන්ඩ රජු තමයි මේ ඉන්දි උග්‍රීකයන්ගේ වැදගත්ම පාලකයා වෙන්නේ මිනන්ඩ රජු මිනන්ඩර් රජු ඉන්දියාවේ විශාල ප්‍රදේශයක් කත්පත් කරගන්නවා සියල්කෝට් අගනුවර කරගානිමින් ගංගානම් ගංනදී නිම්න්නේෙන් සිට ඔක්සස් නදී නිමනය දක්වා හිමාලය සිට නර්මදා නදිය දක්වා යාගේ බලය පැතිරවීම සිින්දකනම තොට ඒ අනුවන් තමයි මිනෙන්න්ඩ රජතුමා ඉන්දුගිවික රාජවංශයේ ප්‍රධාන පාලකයෙක් බවට පත්තේ මිනන්ඩර්ගේ පාලනයෙන් පසුව ග්‍රීක බලය යම් තරමකින් විදේශී පාලන රාජවංශයක් විදිට පරිහානියට පත්වෙනවා. ඊට පස්සේන්නේ යුටයිඩස් යුක්‍රටයිඩී සහ Herමෝස් මෝස්. මිත්‍රඩේටස් නම් පාත්තිය රජුවිසින් හමයිயோෝස් පරාජයට පත් කන්නවා. ඉළඟට මිනන්ඩ රජු බුද්ධාගමට අනුග්‍රහයදක්වලන් තියෙනවා බෞද්ධයෙක් බවට අදහසක් තියෙනවා. නාගසේන හිමියන්විසින් ලියන මිනිින්ද පංච කියන පෘතිය තමයික සඳහන් වෙන්නේ. ඉලන්ඩ මේ මිනන්ඩ රජුටායත් කාසි විශාල ප්‍රමාණයක් කම්බවෙලා තියෙනවා තක්ෂිලා පෙශාාවෝර් රාාවල් පින්ඩි වගේ. ස්ථාන වලින්. ඊළඟට අපි බලමු ශකවරු ශවර ශකවරුන්වා හඳුවනවා සිතයන්වරු කියලා තොට අපි ඉස්සෙල්ලා කතා කරපු ඉන්දුග්‍රීකයන්වා හඳුන්වනවා යවන කියන නමිනු යවනයන් කියලාොත් එහෙමුත්තර ලියන්න පුළුව. තොට ඉන්දුග්‍රීකයන් ශකවරු ගෙනම්පි කත්තා කරනකොට මධ්‍යාසියානු සංචාරක ගෝත්‍රයක් පිදිහට තමයි සලකන්නේ. ඊළඟට චීන මූලාශ්‍ර, ග්‍රීකරෝම මූලාශ්‍ර, සෙල්ලිපි කාසි හඳුනාගන්න පුළුවන් මේ ගොල්ලො ගෙනම්පිට හඳුනාගන්න පුළුවන් ශකවරුන් ගැන. ඊළඟට ශකපාලකයන් බලය පැතිරවීම සම්බන්ධයෙන් කතා කරනකොට ආර්ථිකතින් ශක්තිමත් පිරිසක් බමට ඔවන් පත්තවෙෙන්නේ ඔවුන්ගේ ප්‍රාදේශය පාලකයන් වෙන්නේ ශත්‍රපයන් ශත්‍රපවරුන් තමයි ප්‍රාදේශය පාලකයන් බවට පත්වෙෙන්නේ. කිස්තුපූර් ශකවරු මධ්‍යආසියානු ගෝත්‍රික පිරිසක්. එගොලො එන්නේ කිස්තුපූරෝ එක දෙක සියවස් වලදී. ඉලාන්න බෝලාන් දුර්ගය හරහා තමයි ඉන්දියාමට එන්නේ. ශකවරු මධ්‍යාසියානු ප්‍රදේශවල ගෝත්‍රික ජනතාව. එගුලො එන්නේ ක්‍රිස්තුපූර්ුව එක දෙක සියවස්සල එන්නේ බෝලාන් දුර්ගය අපිට හෙම ප්‍රශ්නයට ප්‍රවිෂ්ටවෙන්න පුළුවන්. ඊළඟට මෙගුළු වයඹදිග බලය පතුරෝනවා. මෙගුල්න්ගේ පළවෙනි ආරම්භක පාලකයා බවට පත්වෙන්නේ. මෝග මවුස්, මවුස් රජු තක්ෂිලාව, මොල්කටගෙන පාලන බලය ගෙනගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ පංජාභය ගාන්ධාරය මතුරාව වගේ ප්‍රදේශවල. ඊළඟට ශකවරු සිය පාලන ප්‍රදේශ මංකිව්වා ශත්‍රපවලට බෙදලා තියෙනවා. ඊළඟට ශකපාලකයන්න අන්තර බලවතෙක් වෙන්නේ නහාපාන බලවතෙක් වෙන්නේ නහාපාන. ඉළඟට මේ කර්දමක ශකපාලක චෂ්ට ශෂ්නන සාතවාන පාලකයන්ගෙන් ශක ප්‍රදේශන නිදහස් කරගනිමින් උද්ජයිනියාගරණුවර කරගෙන පාලනය ගෙන යනොමේ වැදගත් පාලකෝ තමයි මවුස් මුලින්ම නහාපාන චෂ්ටන. ඉළඟට ශ්‍රේෂ්්‍රතමලා ස්රජුලෙස සැලකෙන්නීමේක මහා ශත්‍රප ශුද්‍ර, මහාශත්‍රප රුද්‍රදාමන් ඊළඟට මොහු පිහිටවනවා ජුනාගාද සෙල්ලිපිය සෙල්ලිපියනෝ කියනවා සාතවාහනයින්ම දෙවරක් පරාජයට පත්කලා කියලා මල්වා කතියවාර් ගුජරාට මර්වාර් උතුරු කොංකාණය ඉන්දු නීම්නය දක්වා බලය පතුරෝලා තියෙනවා මොහුගෙන් පස්සේ ශකපාලනය අවසන් වෙනවා. මොවුන් බටහිරලෝකය සමඳගත් විදේශ සම්බන්ධතා පවත්වලා තියෙනවා. ඊළඟට අපිට වැදගත් වෙන්නේ රාජවංශ විදිට පල්ලව රාජවංශය. මෙතන්දිව මේ කියන්න ඕනේ වර්ෂක්‍රමය ආරම්භ වෙන්නෙන් මෙන්න මේ. යේ තමයි ශකවරු ගැන කතා කරනකොට. ඊලාන්ඩ අපි බලමු පාතියාු ඔල මේ පල්ලවනම නං හලන්තිවා පාතියානු පල්ලව නැත්තං පල්ලව එතකොට දුවෙන් පුත්තේ වයමදිග ඉන්දියාවේ බලවත්ත සිටි ශකවරු පරදවලා තක්ෂිලාව මුල් කරගෙන තමයි මේ ගොල්ලෝ පාලන බලය ආරම්භ කරන්නේ. තක්ෂිලාව මුල් කරගෙන. මේ ගොල්ලාන් අතර වැදගත් රජවෙන්නේ ගොන්ඩෝපනස් කියන රජු. ගොඩ ෝපනීස් කියන රජු තමයි වැදගත් වෙන්නේ. ගොන්ඩෝපන රජු. එතටම මේ ගොන්ඩ ෝපනස් රජු පාත්තියානු බලය ව්‍යාපත කරා රම්භක පාලකයා විදියට කතා කරන්න පුළුවන්. ඊකාලි මිත්‍ර ඩේටර්ස් කියලා ඉන්දුනීම්නය දක්වා බලයවර්ධනය කලා කියලත්. මූලාශ්‍රවල හම්බදිෙනවා. මොහුගෙන් පසුව දුරුවල වූ පාතියරාජ්‍ය කෘෂාණයන් විසින් අල්ලාගෙන තියෙනවා. එතට පල්ව සංස්කෘතිය බලපෑම ලංකාව වගේ දකුණු ආසියානු රටවල්ලලට බලපාලා තියෙනවා. ලෝකයේ අනිත රටවල්වලටත් පල්ලව සම්ප්‍රදාය බලපාල තියෙනවා ආසියාු මහද්දීපේ. එතකොට පාතියානු පල්ලව යුගය ගැන ඊළඟට අපිට වැද්දගත්ම රාජවංශය තමයි විදේශීය රාජවංශ ගැන කතා කරනොකොට මංකිව්වා කුෂානවරු. එතකොට මේ ගොල් අගේ මුණ නිජවිම වෙන්නේ චීනය තුරකිස්ථාන් ප්‍රදේශය චීනයේ තුරකීස්ථාන් ප්‍රදේශයේ. මේක හිටිය UHC කියලා ගෝත්‍රයා. අන්න ඒ UHC ගෝත්‍රයෙන් බිදීයා පිරිසක් තමයි මේගොල්ලු මහ UH කියන එඩර ගෝත්‍රයේ මහා UH කියන අය කියලා ඉතිහාසග්ඥෝ පවස. ත මේකෙදී, ආරම්භක පාලකයා වෙන්නේ කුජුලඩ පයිසි කුජුලඩපයි කුජුලයි. කුජුලඩ පයිසිී විසින් වයමදිගේ ඉන්දියාව අල්ලගන්නවා. ඊට පස්සේ Vීමන් පයිසි. වීමාක් පයි තක්ෂිලා හා පංජාභයායත් කරගන්නවා කන්දහාර් කාගුල් මතුරා ප්‍රදේශවලින් ඔහු නිකුත් කළ කාසි සාක්ෂි සපයනවා. ඉලන්ට මෙයා පාවිච්චි කරනවා සර්වලෝක ඊශ්වර ඊශ්වර මහේශ්වර කියන විරුදනාම භාවිතා කරනවා. ඊළඟට කුෂාණ රජුන් අතර ශ්‍රේෂ්ඨතම පාලකයා තමයි කානිෂ්ක රජු. කනිෂ්ක රජු පුරුෂපුරය එමනතම් පේශාවෝර අගනුවර කරගෙන විශාල දේශපාලනිික සහ සංස්කෘතික දායකත්වයක් සපේෙන මොහු විසින් අල්ලාගත් ප්‍රදේශ ගැන කාසිහා බිලේඛන සාක්ෂි වලින් කාශ්මීර රාජපුතානා මාල්වා උත්තර ශාවස්ති අතියවාර ප්‍රදේශ හඳුනාගන්න පුළුවන්. ඉළඟට මෙයා බෙංගාලය ඔරිස්සා බිහාර් නේපාලේ බරණැස දක්වා ඇගෙන හින්ද්‍ර ඉන්දියාවේ බලය ව්‍යාප්ත කනවා. ඉලාන්ට ඇෆ්ගනිස්ථානය මධ්‍යාසියාවේ යාකාන්්, කැශගාර් කෝටාන් කියන මේ දක්වා බලය ව්‍යාප්ත කරනවා. ඉළන් බටහිර ඉන්දියාවටත් බලය ව්‍යාප්ත කරමින් මේ විදිහට මෙයා යම් ප්‍රමාණිකා අධිරාජ්‍යයක්, පුෂාන අධිරාජ්‍යයක්, පීටෝනවා, ප්‍රධාන අධිරාජ්‍යයක් වෙන්නේ නැහැ. ආගමික වශයෙන් කනිෂ්කරාජුූ සිවුවන ධර්ම සංගායනාව පවත්වලා මහායාන බුදුදහම ව්‍යාප්ත කරන්න කටයුතු කරනවා. චීනය ජපානය කොරියයාන් වගේ මධ්‍යම නැගෙන හිරාසිියල්තික රටවලට මේ බුදුදහමේ ආභාශය ලබාගන්න මෙයා විදේශීය රාජවංශිකයේ කුණාන්ට පසුව බුදුදහම වැළඳගෙන බුදු දහමට ඉමහන් සේවයක් කරනවා. ඊඟට මෙයාගේ කාලේ බෞද්ධ මධ්‍ය ස්ථාන ඇති වෙනවා යාකාන්් කෝටාන් කියන ස්ථානවල මධ්‍යාසියාවේ. ඊළඟට මේ බුදුදහමහා දියුණු විදේශ වෙළඳම්මක් මෙයාගේ කාලෙ පැවතීමනිසා ඉන්දියාවෙන් ඔබ්ගට මේ බෞද්ධ සස්ෘතිය ඉන්දිය සංස්කෘතිය ඉන්දයාාවෙන් එපිටට ගමන් කරනවා. ඊළඟට මෙයාග කාලෙ ඉන්දයානු භාෂා ශාස්ත්‍රීයේ වර්ධනයක් සිද්ධ වෙනවා මේ කාලයේ වැදගත්. පණඩිවරුන් බිහිවෙනවා. විශේෂයම අශ්වගෝෂ, වසුමිත්‍ර, පාර්ශව, නාගර්ජුන සංගරක්කිිත වගේ භික්‍ෂූන් වහන්සේලා ග්‍රන්ථකරණයට පෙළඹෙනවා. එනන බුද්ධ චරිතය ශාරිපත්‍ර ප්‍රකරණය සූත්‍රාලංකාරය සෞන්දරාණන්දකාව්‍ය වගේ ග්‍රන්ථ රැසක් මේ අය විසින් බිහිකන්නවා. ඊළඟට ගාන්ධාර ප්‍රදේශය මුල් කරගත් ග්‍රීකා අභාසය සහිතත කලා සම්ප්‍රදාය, ගාන්ධාර කලා සම්ප්‍රදාය සහ, මතුරා ප්‍රදේශය මුල් කරගත් දේශීය කලා සම්ප්‍රදායක් එකන මතුරා කලා සම්ප්‍රදායත් ඇතිවෙන්නේ මේ කනිෂ්කරජුගේ කාලේ. ඊළඟට මානවී බුද්ධ ප්‍රතිමාකරණය ඇතිවීම නිසා බුද්ධ පිළිම නිර්මාණය ආරම්භය සන්ටුහන් කරන්නේ, පනික රජුගේ කාලී. ඉලාන්ට බෞද්ධ ගොඩනැගිලි ඉදිකරනවා විහාරණාම ස්තූප ප්‍රශාවෝර්ධාතුමන්දිරේ අපට හඳුනාගන්න පුළුවන් ඒ අනුව අප මේ විදිට අපිට හඳුනාගන්න පුළුවන් විදේශීය රාජවංශ විදිට ඉන්දුග්‍රීක ශක පල්ලව කුෂාන කියන රාජවංශ පිළිබඳව. ඔගලන්ට මේ විදිහට ප්‍රවේශය ලබාගෙන පුෂා මෞරය පශ්ෂාද මෞරයයුගයේ විදේශීයා ක්‍රමණික කණ්ඩායම් වල ක්‍රියා කාරිත්වය පරීක්ෂා කරන්න පොළුවන්. එසේ නම්දුවේ පුතේ තත් දව තවත් ඒකකයකින් තවත් පාඩමකින් හම් ඕනතුරු ඔබට ආයුබෝවන්.